Net FM. මේ නංගි මොකද නිකන් මේ ඩොලර එකට යට වෙච්ච රුපියල වගේ මූණ එල්ලගෙන පොඩ hina වෙලා ඉන්නකෝ නංගි. කොහොමද අයියා hina වෙන්නේ? බුකිය නෑනේ. මොකක් බුකිය නෑ? ඊගෙන මේ වෙඩින් එකට ගන්න මේ කියලා තිබ්බ මේ බොකේ එක නැද්ද? නෑ අයියා, Facebook. මොකක් Facebook? ඔවිඳ විදියක් නැන්නේ. දැන් මම විනාඩි 10කට ඉස්සෙල්ලා 83 දෙනෙක්ට මේ ඔට්ටු අල්ලලානේ මං ආවේ. චියායියා, ඒ බුකිය නෙවෙයි යන්නේ Facebook. අයියේ Facebook. මේ නංගි මොකද උනේ? බුකියට එන ගහලද? එන ගහලා නෙවෙයි අයියා, යන්න බෑ. අපට සිරි. ඒ කියන්නේ මේ නංගි මේ තෙල් සංස්ථාව ආයි ස්ට්‍රයික්ඩ්. දැන් මේ නංගිගේ වාහනේ හිටලාද මේ පෙට්‍රල් නැතුව? ඔයියෝ, ඔය හරි ගොඩේනේ. ඇයි මොක්? මේ වාහන වලින් යනවද නේ Facebook? හැබැයි නංගි මම මේ Facebook එකට නම් යන්නේ මගේ බයිසිකල් කබලේ නැගලා යන්නේ. පොඩි දුරයිදී පාගල් එකෙන් යන්නේ. ඕක යන්න බෑ දෙහෙම. මේ අයියා, ඊගෙන කතා කරලා වැඩක් නෑ අයියා. හරීම කල් කිරිලා ඉන්නේ. අපේ නංගි ඔය කල් කිරි නම් මහා ජරාවක් තමයි. මමත් ඕක බීලා මේ දවස් හතරක් දුකද එක දිගටම වොෂ්රූම් එක ඇතුලේ හිටියන්නේ. දැන් ඔය දෙන්න ඔතන, දැන් ඔය අර බුකියයි මේ බුකියයි කියෝ කියෝ ඉන්නවා. මම මෙතන වාඩි කරොල්ල කියලා. දැන් මම යන්න, දැන් මෙතනින් නැගිටලා මොකද කරන්නේ? යන්න යන්න ප්‍රශ්නයක් මේ අපට සි නංගි මේ යකෝ මේ අමුත්තා නේද ඉන්නේ. ඊකනි අයියා, මම කලින් කිව්වේ බුකිය පැත්තට ගියානේ අපි. ඊකනි මම ඒත් ඔය අර මගුලක් කිව්වා. මං හිතුව ඔයගලගේ අත් ඇවිල්ලා කියලා. අත් නෙමෙයි මං එනේ ඊළඟ දවසේ. මේ පොඩේ මාත් යන්න බෑන බෝ. පොඩේ පොඩේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඔන්න මෙන්න දෙන්නේ. මේ රතු ලයිට් එක පත්තු කරපු ගමන් අපි ඩග්ගල ගන්නවා. ඔන්න යා ලයිව්. හරිද? සජීවි. මොකද? මොකද මේ වැඩසටහන? හරි පටන් ගත්තා. හරි හරි. හොඳයි, අදත් සුබුරුදු ඔබ තමුන් නාන්සෙලාගේ මේ ප්‍රබල වැඩසටහන ජනතාවගේ මර ලතුන්යයි මේ ආරම්භ වන්නේ. අදත් මේ අපේ මැදිරියට අපි ගෙනල්ලා තිනවා පොලිසිය බාර ඇමති වෙන්න හිටපු අපේ හරක් පොනියා මැදිතුමා තමයි අද අපි මේ මැදිරියට කැඳලා තින්නේ. අපි ආයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයිබෝන් හරක් පොනියා මැදිතුමා. රයිබෝන් තමයි රයිබෝන්. දැන් මේ ඇත්තටම කියනවා නම් අද මාර පුදුමාකාර මේ උදේ ඉඳලා ටෙලිෆෝන් කන්දරාවක් මේ රින් වෙන්න ගත්තා. මං හිතන්නේ ඒකවල දැනගෙන ඔබතුමා තමයි අද ඉන්නේ කියලා. දැන් මට කියන්න හරක් පොනියා මහත්තයා පොලිසිය බාර දුන්නා නම් ඔබතුමා ඉස්සෙල්ලාම ගන්න හිරපු ක්‍රියා මාර්ගය මොකද්ද? මට එහෙම ඒ පොලිස් ඒක හම්බුණා නම් මම මුලින්ම කරන්නේ ඔක්කොම දානවා ඉතින්. ඒ කියන්නේ මේ පිච්චින මැරෙන්න. මොකද පිච්චින මැරෙන්න කියන්නේ? නෑ නෑ, ඉරට දානවා කියලා කියන්නේ. ඒ ඉරක් නෙවෙයි ගොයියෝ. හරි හරි, මට තේරෙනවා මට තේරෙනවා. ඒ කියන්නේ ඒ ඉර නෙමෙයි නං පාරේ දින ඉර. ඒ ඉරට දාලා විරුද්ධවාදියෝ හොරෙන් ගස්සස්සේ පොලිසිය දම්මලා ඒගොල්ලන්ව බලන් ඉඳලා ඒ කට්ටිය අත්අඩංගුවට ගන්නවා. ඉර කැපුවා කියලා සුදුස් ගාලා. හරි නේද? නෑ අයිසෙත් අමුන්ට තේරෙන්නේ නැද්ද මොන කලවැද්දද? මම මේකේ ඉර හිරේ හිරේ හිරයි කියන්නේ ඇඳන් ආපු ඩෙනිම ඉරයි. ඉතින් අපි බලයිද මේ නංගේ නැද්ද මේ නංගි ළඟ මේ වැඩිපුර ඩෙනිම? මගේ ඉන 28 නේ අයියා. නංගේ මේ කියන්නේ වාගේ 28 කිව්ව අඩි 28ද? අයියෝ අයියා, අඩි නෙවෙයි අඟල්. අඟල් ළඟල එන අයියෝ, අරක් පොනිය මහත්තයාද ඒක මදි? අඟල් 28 මදි. අඟල් 28 මගේ ආද්දක දැම්ම හැගේ කලිසම කකුල් දෙක. ඩෙනිම හිරයිද? ඒ මගුලක් නෙමෙයි ඔයි මම කිව්වේ. එහෙනම් ඇයි ඔයි තේරෙන්නේ නැද්ද? හිරේ හිරේ ලොකප් ලගප්. අයියෝ, මේ ලොකප් කරගන්න බැරුව තමයි මම මේ දුකින් ඉන්නේ. මොන මොකක් ලොකප් කරන්නද? මේ බුකිය ලොකප් කරගන්න. මේ නංගි Facebook ගිය මේ පහලයි නංගි පුල් අවුලෙන් ඉන්නේ මැතුමා. අපේ වැඩ තමයි ඔය අවුල්. අපි තමයි හදලා තියෙන්නේ. අම්මා බල්ලා, මම දැනගත්තා හරප්පොනිය මහත්තයයි ඔතන ඉන්නවා කියලා. තව ටික දවසක් බලලා කාණුවේ බඩ ගන්නවලා ගෙන්නන්න. කචු ටීවී ලයිව් නැතෆෑම්. හොඳයි, අපි නැවතත් සුබුරුදු වැඩසටහනත් එක්කයි මේ යොමු වන්නේ ජනතාවගේ මර ලතෝනිය.
නංගි දැන් ඔය මේ 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 ෆයිල් එක දාගෙන තියෙනවානේ ප්‍රශ්න ගොඩක් අහන්නකෝ නංගි මේ මේ අපේ මේ මේ පොණියා මහත්තයාගේ ප්‍රශ්නය මේ අයියා අර ජනතාව තාම අහනවා මේ අර හිරි දානවයි කියන එක ගැන පැහැදීමක් නැතිලු දැන් ඇත්තට මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් දැන් ඉරට දාද්දී රොකට් එකක් හදලාද ඉරට යවන්නේ ඔය මිනිස්සුන් අදාලා රොකට් එකක් මම කියන්නේ ඔබගේ රොකට් එකක් ඒ ඉරක් මගුලක් නෙමෙයි මේක එහෙනම් පිරිසන් එක පිරිසක් කොහෙද ඉන්නේ නෑ බන් දැන් වැරදි කළාම ප්‍රිෂන් තේරුණාද අපි පොඩි කාලේ සීසන් එකේ ඉන්නේ බස් එකේ නේද බුරුවා ඇයි සීසන් එක නෙමෙයි බං එනම ප්‍රිෂන් එක හිරේ තාපේ උසට බැඳලා දාලා තියෙන්නේ පිස්සන් කොටුවා උසට දාලා දිනා තේරුණාද පිස්සන් කොටුවා අම්මේ ඔව් දැන් මේ ඔබතුමා එහෙන් ආවද පොල් බුරුවා මේ මේ සර්ටිෆිකේට් එක හම්බුණාද මොන සර්ටිෆිකේට් එකයි දැන් පිස්සු නැහැ කියලා දැන් තමුන් ඔය මොකද්ද මගෙන් අහන්නේ දැන් ඔබතුමා දැන් කිව්වේ දැන් ටික කිරි ඉස්සලා පිස්සන් කොටුවේ ඉඳලා ආවා කියලා ගල් බූරුවක් මටද පිස්සන් කොටුව නෙමෙයි ප්‍රිෂන් කියන්නේ හිරගේ සිපිරිගේ මහවුලුගේ බං හප්පරදෙට කියන්නේ බෑ ඒ කියන්නේ මේ වින්දේසියක් දිනවද මොන මොන මගුල් වින්දේසියක්ද දැන් ඔය උළු මොකද්ද මගුලක් කිව්වේ උළු වගේක් වින්දේසි දාන්න දිනවා කියලා දැන් කොහොමදත් ඔය ඇස්බස්ටෝස් ඔක්කොම තහනම් කරලානේ තියෙන්නේ උළු හොඳයි හැබැයි ලාභෙට ගන්න පුළුවන් මහගෙදර උළු කිව්ව නේද අම්මා තාත්තා දුන්න එකත් විකුණන් කන්නයි ලෑත් වෙන්නේ අයියා අර මේ ඇස්බස්ටස් වල තහනේ මාර තීකොළ වල අර මීයක්ද ක්‍රෝමියක්ද මොකෙක් දෙකේ කිටි එකකින් පස්සේ තහනේම අයින් කළා නේද ඔව් ඔව් දෙක දෙකක් ඒ වුණාට අයින් කළා තහන කලින් පිළිකා කාරක දිනවා කියලා කිව්වා ක්‍රෝමියා තේකොළ පොඩේ ඉන්නවා දැක්කාට පස්සේ ඒ කාරක මුකුත් නැහැ කිව්වා සාමාන්‍යයෙන් වාහන දුවන කාර විතරයි තියෙන්නේ පිළිකා කාරක නැහැ දැන් උඹලා ඔය එතන එක එක බූත මරු කියෝන නිසා මගේ මොනව කර අහන්නේ නැද්ද බං අපෝ අහනවා අහන්නේ නැතුව තියෙනවද ඔබතුමාට ප්‍රශ්න වැලක් තියෙනවා මේ ඇත්තටම ඔබතුමා මොකටද ආයි ඇයි යකුනේ බොලල්ලනේ මට එන්න කියලා කිව්වේ අපි යකු වෙඩි තියෙනවා අම්මා වටේටම තුවක්කුවක් තියෙනවා තුවක්කුනේ වෙඩි තියෙනවා උනාට ඒකට ගමන්ද කාලයක් ඉඳලා තියෙනවනේ හොඳයි ගමන්නේ නේද නංගි මෙතුමා ආපු එකේ අපි මොනව හරි අහන්නත් දෙපෑ දැන් මැතිතුමා වෙනස සැපද ඈ මොකද්ද නෑ මං අහුවේ දැන් මේ වෙනස සැපද කියලා යන්නේ මොන වෙනසද අහන්නේ දැන් මේ ඇමතිකමේ වෙනසක් උනේ ඒක නිකන් සැපයිද කියලායි මං අහන්නේ මොන කොහෙද මගේ මොකද්ද වෙනස් උනේ නෑ මං ගහන්නේ දැන් අනිත් අයගේ වෙනස් උනානේ ඔබතුමාට මොකද නෑනේ ඉතින් මං අහන්නේ සැපයිද කියලා යන්නේ මගේ මොකුත් උන්නේ නැත්නම් මට කොහොමද සැපත් දුක වෙනස් වෙන්නේ? ඒ වෙනස් වෙච්ච උන්ගෙන් අහපන් උන්ට වෙනස් සැපද කියලා. ඔබ මට පේන්නේ නිකන් 아무ත විදිහකට එන්නේ මා එක්ක හරියද? ඔය ඔවගේ අලුකුත්තේරු ප්‍රශ්න දිගින් දිගට ඇහුවත් අම්මා පප් කණෙන් ඇදගෙන එන්නේ කානුවක් පල්ලේ දැනගනින් ඔබ දැනගනින් ඔබ සැප ඔක්කොම නැති කරලා සැප කණෙන් එන්න දෙන්නේ. අම්මා පල චෙක් විතරක්. මේ මහයෝ මට දුන්න නම් පොලිසිය එක සුමානෙකට. මං දන්නා මේ වගේ මේ කටකරිච්ච උන්ට දෙන මුන් කැලින්ම ඔක්කොම ගෝල් පේස් එකේ මීහරක් වගේ දුවනවා. කානු දෙකේ බඩ ගන්න වෙන්නේ උඹලට Samsung එන්නකෝ මේ පොණියා මහත්තයා එච්චර මද කිපෙන්නේ නැපා මද නෙමෙයි සම්පූර්ණයෙන් කිපෙනවා මම මේ උඹලගේ කතාවලිය නෑ මං කිය මද කිපෙන්නේ නැපා කියලා නෑ ඒක තමයි මද නෙමෙයි හොඳටම කිපෙනවා Kachu TV live Net FM හොඳයි අපි නැවතත් සුපුරුදු වැඩසටහනත් එක්කයි මේ මොනගේ ඉන්නේ ඇත්තටම මේ හරක් පොණියා මහත්තයාගේ මම තවත් මේ පොඩි ප්‍රශ්නයක් අහනවා දැන් මේ වෙලාවත් පොලිසිය ලැබුණා නම් මොන වගේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්න හිතාගෙන හිටියද ඇත්තටම මම ලාස්ට් වෙලා හිටියේ මේ පොලිසිය සම්පූර්ණයෙන්ම ඒ ඇමරිකන් ඒ ක්‍රමවේදයට සකස් කරා මොකද්ද කිව්වේ පොලිසිය කිහෙල්කෙන් මොකද්ද කවුද? දැන් කිව්වේ මොකද? කේල් කියනවා. ඇමරිකන් බං. ඇමරිකන් නේ? හරි ඇමරිකන් කේල්. ඇමරිකන් කේල්. ඇමරිකන් කේල් නේ බං. එහෙනම් ඇමරිකාවේ ක්‍රමයට මේ පොලිසිය හදන්න. දැන් මොකද දැන් මේ ඇමරිකන් සිමෙන්ති වලින් හදන්නද? අයියෝ ඇමරිකන් සිමෙන්ති වලින් මේ එහෙම පොලිසියක් හදනව නෙමෙයි. එහෙනම් මේ තියෙන පොලිසිය සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ඇමරිකාවේ ක්‍රමයට වෙනස් කරනවා. ඔව් ඕකේ ওই පිට් එක නම් වෙනස් කරන්න ඕනේ. ওই පොඩි පිට් එකක් නේ තියෙන්නේ. මොකක්? පොලිසියේ 100ක් හිටියොත් ඉවරයි දවස් දෙකකින්. පිට් එක පිරෙනවා. එහෙම මේ අයියෝ අහගන්නවා නමුසෙ මම කියන එක. මගේ අකවුසන් නේද? හරි. දැන් අපේ පොලිසියේ ඔය දැනට තියෙන ওই යුනිෆෝම් එක ගලවලා දාලා කෙලිම අඹුඩේ ගස්සන.
මොකක්ද අපුටේ මුල USA කියල ගහනවද? අයිසේ මේක අහගන්නවා. ඇමරිකන් යුනිෆෝම් එක මෙහෙ පොලිසිකාරයන්ට අන්දනවා. මේ කට්ටියට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කලර් එක අපි වෙනස් කරනවා. අපේ මේ මිනිස්සුන්ගේ කලර් එක මිනිස්සුන්ගේ නෙමෙයි රෙද්ද කලර් එක. ආ රෙද්ද මොන රෙද්දක්ද? ඒ අපරාධයක්. අයියෝ ඔය කියන්නේ පාට විනාස කරන එක ගැන. අන්න ඒකයි. මේ ගස් ගොනට තේරෙන්නේ නැහැ නංගි කොච්චර කිව්වත්. යකඩෝ මේ මහා බ්‍රහ්ම ගැලියක් නියකෝ. මේ පාට වෙනස් කරන්නේ කවුන්සලයේ උන්නේ. මොකටද මේ පොලිසිය උන්ගේ මේ පාට වෙනස් කරන්නේ? ඊ කියන්නේ අය තීරුණී නේ මට. ඇයි නංගි තේරෙන්නේ නැද්ද? කොටි ගණන් අරගෙන ওই කවුන්සලයේ උන්නේ. ඒ පක්ෂේ මේ පක්ෂයට බහිනවා, මේ පාටින් අර පාටට බහිනවා. ඊට පස්සේ කිව්ව එක නෑ කියනවා, අරෝ කිව්වා කියනවා, මූ කිව්වා කියනවා. ඒ වගේ අපබ්‍රංශ වැඩ කරන්නේ ওই කවුන්සලයේ ඉන්නේ උන්නේ. නංගිට කියන්න නංගි. කියන්නේ කො අයියා? ඉතින්නේ මේ පොණියට පක්ෂයක් කියලා එකක් තිබ්බා. ඕකේ හිටියේ දෙන්නයි තුන්දෙනයි. අන්තර යන්නේ නම් නැතුව දැන් මේ වෙන එකට පැනලා ඉන්නේ මේක. Kachu TV live Net FM සුපිරිදු විදිහට මේ අපි ආපහු අපි වැඩසටහනට ප්‍රවිෂ්ඨ වෙනවා. ඔව්. දැන් අපි දෙක අද මේ විද්වත් සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නේ හරක් පොණියා මැතිතුමයි. ඇත්තටම සෑහෙන ඉල්ලුම් ප්‍රතිචාර තියෙනවා හරක් පොණියා මහත්මයාට නේද? ඔව්. ඉච්චිරිම තියෙනවා කිව්වට අයිය ඉච්චිරිම නේ. නෑ නෑ අනේ ඔක්කොම බයින් එකනේ කරන්නේ මොඩයා කියලා. අපි දාලා ගහලා මොනහරි මේ ප්‍රශ්නයක් අහන්න ඕනංගි. ඒ මී කහමිලිය වත්ති දානෝ නෝන අහලා තියෙනවා. කනෝ කනෝ ගන්නවද? නෑ නේ. පොඩක් ඉන්න අයියා. අම්මා. මී බෙණියම පොඩක් ගලවන්න කියලා කිනෝ පච්චියක් ගහලා තියෙනවද කියලා බලන්න. කාගෙද මේ ප්‍රසන්ට් කරන්න කාගෙද? නෑ නෑ මගේ මගේ නෙමෙයි. ඔබතුමාගේ පච්චියක් කොටලා තියෙනවද කියලා බලන්න මේ බෙණියම පොඩක් මේ ගලවන්න කියලා කියනවා. මං කියන්නේ නංගි මේ දනනෝනට වැරදිලා. ඔකට කියන්නේ පච්චේ නෙමෙයි හංවඩු කියලා කියන්නේ. කොණිය මාත්‍යාගේ හංවඩු ගහලාද කියලා බලන්නයි මේ ඒ මනුස්සයාට ඕන කරන්නේ. අයිසේ මේ නමේ හරක් කෑල්ලක් තිබ්බට මම හරක් කියලා හිතන්න එපා හරිද? නෑ නෑ හිතන්නේ වැඩ විතරනේ. දැන් මේ අපි මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙමුකෝ. හරි. ඉතින් ප්‍රවිෂ්ඨ වෙනවා මගුලක් කියන්නේ. හංවඩු වන්නේ නෑ නේද? හංවඩු තියෙන කොහෙද ආයේද? නෑ නෑ ඒක තමයි මං ඇවිත් තියෙනවාද කියලා මම පොඩ්ඩක් මේ චුව කරගන්න ඔය ඕනේ. දැන් මෙන්න මෙහෙමයි. දැන් ඔබතුමාට පොලිසිය ලැබුණා නම්. ඔව්. අම්මා පල්ලා. ඔව් ඔව්. මම දුක් වෙනවා ඇත්තටම හම්බෙච්ච නැති එකට. අම්මා පමල්ලි. ඇත්තටම ඔබ දුක් වෙනවා. අම්මා පල්ලා කියන්නේ පහක් දාන්න. පහනේ 50ක් දාන්න. මොකද උඹ විතරයි බං වචනෙන් හරි ඔහොමක් කිව්වේ. මම ඇත්තටම දුක් වෙනවා. මම ඒක මතිකෝ තීරණය කරන්නේ කිසිම මාත්‍ය මණ්ඩලයක කිසිම තනතුරක් දෙන්න එපා කියලා. ඒකනේ බං ඔබ විතර. මොකද්ද? නෑ මොකද්ද මං කිව්වේ නංගි මුකුත් කිව්වේ නෑ නේද? උඹ ප්‍රසන්ට උඹ එක එක හැරේ එක එක අලුකුත්තේරු කෑලි දාලා මාව රවට්ටලා එක එක භූත කතා කියනවා හරිද? නෑ නෑ අම්මා පල්ලා මම නම් කවදාකවත් ඒ වැඩේ කරන්නේ නැහැ රවට්ටන්නේ නැහැ. ඔබතුමා රවට්ටපු රවටිල්ල මට ජීවිතේ රවට්ටන්න බෑ ඔබතුමා. අන්නේ කයි. එහෙම කදේ කිව්වේ? නෑ 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 මම මොකුත් කිව්වේ නෑ. නංගි මම මොකුත් කිව්වේ නෑනේ. නෑ 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 මේ කිව්වේ මේ පපුවේ නැත්තම් පිටි හම්බඩුව තියනවාද කියලා බලන්න කියලා නේ අයියා. අන්නේ එච්චරමයි මං කිව්වේ. නංගි බලනවා නම් ඇවිල්ලා බලන්න ආ මේන්න පිට. පිටේනන්නේ පපුවේ බලන්න කිව්වේ නෑ ඔය නංගිට බලන්න කිව්වේ. නෑ නෑ මං බැලුවා මුලින් ඉඳලා මං බැලුවා දෙ මේ මං එකයින් අඳුරගත්තේ ලාඩන් දෙකින් මං දැනගත්ත හරකෙ තමයි කියලා. දැන් අයිසේ මගේ මේ පිට ගහක ආයෙ නැතුව ප්‍රශ්න අහනවාකෝ. ඉතින් ඇහුවේ මැතිතුමා. මොකද ඇහුවේ? පොලිසිය ලැබුණා නම් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා නේ මං අහපු ප්‍රශ්නේ. දැන් ඇත්තටම දැන් මේ පොලිසිය අපේ කජුබිස්තාන් පොලිසිය අවුට් පැෂන්. ඒ කියන්නේ මේක පරණයි. පරණයි. පැෂන් ඔක්කොම සවුත් වෙලා. ඔව් ඔව් මටත් මතකයි ඔය පොලිසිය පැෂන් පුට් වෙලක් තිබ්බා තමයි. ඉතියාගේ වෙලාවට කඩා ගන්න ඇති ඇති. ඉතින් ඒකනේ පරණ වෙන්නේ වෙල. එහෙම පැෂන් පුට් ගන්න නෙමෙයි බං. එන මම කියන්නේ පොලිසිය බලහන් හපුඩු පාටයි. ආ හපුඩු පාට. මේ පොලිසියට මෙච්චර කාලෙකට මේ අලුත් තාක්ෂණය ගෙනල්ලා නැහැ. නෑ 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 මං දන්න කාලේ ඉඳලා ওই තාක්ෂණය තමයි වැඩගත්තේ. තාක්ෂණ මගුලක් නෙමෙයි යෝදෝ. තාක්ෂණය කියව මම කිව්වේ. දැන් බලනවා. දැන් ওই පොලිසිය ওই රාලහමිලාගේ කටේ ගහලා තියෙන සූප්පුව. ඔව් සූප් මොකද යකෝ සූප් කොහෙද බං මේ සාල් රාලහමිලා කටේ ගහන්නේ? නෑ නෑ අර මේකනේ මේ අර හුලන් නැති රිසිල් එක. අන්න ඒක තමයි. ඔව් හුල රිසිල් නෙමෙයි මං කිව්වේ විසිල් එක. බිම්බහම කෙලවිදින්නේ. අන්න හරි. ඒකෙන් අර වහන්නවත් අන්නේ. සිසිල් එකනේ ඒක. සිසිල් නෙමෙයි විසිල් එක. මිසින්.
අනේ මන් දන්නේ කියන දේ තේරෙන්නේ නෑනේ. මේ පොණි මහත්තයා ඒකට කියන්නේ විසිල් එක කියලා. අර අර කෝචි ගාඩ් මහත්තයා ගන්න පී කියලා නවත්ත ගන්න ඕන නම නංගි ඕක නම් ගන්නේ එන්ජින් ඩ්‍රයිවර්. පී ගාලා ගන්නේ හෝන් එකනේ. ඕවා නෙමෙයි මෙයා මම කියන්නේ. අර සද්ද එන්නේ රිසිල් රිසිල් එක. රිසිල් නෙමෙයි විසිල් එක අප්පා. වාහනේද ඔය කියන්නේ? වාහන මොන මගුලක්වත් නෙමෙයි මං කියන්නේ. මේ අර කඩේ දාලා උලන් මේ නැති ඔය කෙල විසිකෙන්න ගහන්නේ. ඔව් මොක හරි අර තියෙන්නේ තම පාට මෙව එක. දැන් මම කියන්නේ බලන්න ඒක කොච්චර පරණද? ඒක පරණයි. ඔය දැන් රිසිල් එක කොච්චර පරණද පොලිසිය වලද කියන. මම මේකට පත් වුණා නම් මේ පොලිසිය බාර අමාත්‍යවරයා හැටියට මම මුලින්ම ඒ රිසිල් එක අයින් කළා. මවුත් ඕගන් එකක් දෙනවා රාලාමිට. ගගහින්න. අන්න මොකද්ද බూరు ඔය කිව්වේ? මම ඒ කිව්වේ. ඔබට තේරෙන්නේ නැද්ද ළමයා? මේ රාලාහමිලා මේ කලා ලයිට් ගාව ආරේ මේ ට්‍රැෆික් කරන ගමන් මවුත් ඕගන් ගගා හිටියොත් එහෙම වාහනවල යන්නේ උන් එතන බහැලා නටනට ඉන්නේ. අයි ඔය මොන නැටිල දැන් පෞගේ දවස් ටික ඔක්කොම නැටුවේ රාලහමිලා සද්දයක් නැතුව ඔය මේ විසිල් එකත් ඕෆ් කරගෙන හිටපු හින්දා කචු ටීවී ලයිව් නැත ෆෑම් දැන් අපි ආයිමත් ජනිතාවගේ මරි ලතෝනිය වෙඩිසට හනිට ප්‍රවිෂ්ට වෙන්නයි ලෑස්ති වෙන්නේ අපිත් එක්ක ඉන්නේ කවුද අය ඉන්නේ මී හර පොනි අපේ නෑ කවුද මේ අපේ සෝරි හරක් පොනි මැදිතුමා තමයි අද අපේ මැදිරියට ගෙනල්ලා තියෙන්නේ. මේ වෙන්නේ හිටපු පොලිසිය බාරේ ඇමති හරිනේ අයියා. හරි හරි හරි. දැන් මේ මැදිතුමා. ඔව් ඔව්. දැන් පොලිසිය තාක්ෂණය ගැනනේ මෙච්චරලා අපි කතා කරේ. ඔව් ඔව්. අලුත් තාක්ෂණය හඳුන්වා දෙන්න ඕනේ කියලා. ඔව් ඔව්. ඒකයි නේ කිව්වේ තව ගොඩක් තියෙනවනේ හඳුන්වලා දෙන්න. ඔව් ඔව්. දැන් මේ දැන් මේකනේ මෙයා දැන් ඔය දඩ ගහන ක්‍රමයේ කිසිම පිළිවෙලක් නැහැ. දැන් මේ දඩ ගහන ක්‍රමයේ පිළිවෙලක් නැහැ කියන්නේ. පිළිවෙලක් නැහැ කියන්නේ දැන් බලනවා දැන් දඩේ එතනින් අල්ලලා දඩේ වැරද්ද කියලා දඩේ ටැම්පර් යලියලා දඩ කොලයක් ගන්න ඊට පස්සේ තැපල් කන් තෝරු ගිහිල්ලා. එතනින් ඒක අරගෙන ඊට පස්සේ ඒ සල්ලි ගෙවලා ආයෙත් මේක අරන් ලයිසන් එකකට ආයෙත් පොලිසිය රෙන්ඩෝ. මිනිස්සු හරි වදයක් නේ ඔයි. නෑ නෑ වදයක් නැති විදියට හදාගෙන තිනවා. ගානක් දුන්නාම ඔය කොහේ දැනකටවත් යන්නේ. නෑ නෑ ඒ ඒවා වැරදිනේ. තව වැරදි. දැන් ඔය ඔක්කොම ඔය අවුල් කසිලි මිසිලි ටික නවත්තන්න මම කෙලින්ම ස්පොට් ෆයින් ගහන්න ක්‍රමයක් ලෑස්ති කරලා දෙනවා. මොකද ෆයින් ගහන්නේ? ඇයි මොකද මේ ෆයින් ගහන්න හදන්නේ? ඒ මහත්තයා පොලිසිය අස්වියෝ දානවද ට්‍රැෆික් කරන්නේ? මේ ෆයින් කියන්නේ කකුලෙන් ගහන මගුලක් නෙමෙයි. අයියෝ මහත්තයා ඉතින් ෆයින් ගහන්නේ කකුලින් නැත්තම් අතින්ද? නෙමෙයි අකෝ මාර මගුලක් නෙමෙයි මේක දැන් කියන සිංහල තේරෙන්නේ නැහනේ. මේ ෆයින් කියන්නේ දඩ ගහිල්ල දඩේ තමයි. ඉතින් ඒ කෙලින් කියන්නේ මන් දඩයක් කියලා. දඩයනේ ස්පොට් ෆයින්. ආ ඒුණා නේද hina unada. දැන් පීඩාවට මේ යමක් කරයි කියලා අපිට හිතෙනවා ස්පෝට් නේද? ස්පෝට් මේ ෆයින් යන මොකක් කරන්නේ? මම ආරම්භ කරන්න හදන. ඔකට කියනවා නේද මැතුමා ඇවිදීමේ තරඟේ. ඔව් ඔව් ඔව්. ඇවිදීමේ තරඟ කියලා තමයි කියන්නේ දඩ ගහනවට. අයියෝ යකුනේ. තුම් උඹලා වගේ ජා. කවුද බං උඹට මේක කරන්න දුන්නේ? ඇයි? බැරි වැඩනේ කරන්න දීලා දෙන්නේ මෙලෝ බෝලයක් තේරෙන්න. ඉතින් මමත් ඕගමනේ කියන්නේ හිටියේ. ඔබ මොකද්ද කියන්නේ හිටියේ? බැරි මගුලක්නේ බාර ගන්න ගියේ කියලා. කවුද? ඔබතුමා. මම මොකද? ඇයි ඔය ඊයේ පෙරේද මාළුකර කට ඇරගෙන අත් දෙක දිග ඇරගෙන හිටියේ දෙයි දෙයි කියලා. ඕක දුන්නනම් බලා ගන්න තිබ්බා. හරි හරි පොඩ්ඩක් ඉන්නවා මට දුන්නනම් එහෙම එක ක්වාටර් එකක් යනකොට මම මගේ වැඩ පෙන්නනවා. ක්වාටර්ස් එකේ කවුද යන්නේ? ක්වාටර්ස් නෙමෙයි ගොබ්බියෝ ක්වාටර් එක. ක්වාටර් කියන්නේ අවුරුද්දෙන් කාලක්. අප්පේ කාලක්. මර ලැජ්ජත් දෙක. කාලක් නෙමෙයි භාගයක් දිනනවා නම් පොඩ්ඩක් ගමු. මොකද? කාල මොනද අපි දෙන්නටම මදි. භාගයක් දිනනවා නම් ඔන්න පොඩ්ඩක් ඉදිරිය රත් දෙන්න දීපන්. මම ඩග්ගල සුදුරුන් ටික බදලා ගන්න. මොකද කියන්නේ? අවුමිරිස් කරල් දෙකක් ඇති. අම්බෙතන දුකටත් එක භාගයක් ගහමු. ඔය මේක නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මම පොලිසිය බාර ගත්තට පස්සේ මම මේක තාක්ෂණය වෙනස් කරන්න හැටි. තමුසි මේ මිරිස් කරරක් කක මේ භාගයක් ගන්න කතා කරන්නේ. නෑ නෑ මං කිව්වේ මැතුමා දැන් ඔයක හම්බෙච්ච නැති එක වෙන මම ඒක දුකයි තමයි. දැන් මට උනා දුකයි නී. ඉතින් ඔය දුක තුනී වෙන්න අමතක වෙන්න භාගයක් අරගෙන ගහමු. ගේන හේන මොකද හොදන්නේ ඔබ යකෝ කිව්වා විතරයි දුර එතන මේ පිසිද්දි ඔය භාගයක් ගන්න මට කතා කරන්නේ නෑ නේද රටම දන්නවා භාගයක් ගන්නවා කියලා හොඳයි
අයියයි අපි දැන් මේ පොණි මහත්තයට පොඩක් කේන්ති ගිහිල්ලා ඉන්නේ. අපි වෙඩිසට හරි නවත්තන්නයි ලෑස්ති වෙන්නේ. පොණි මහත්තයාට යලි සුවේ ලැබුණට පස්සේ අපි නැවතත් බලාපොරොත්තු වෙනවා මේ සජී වැඩසටහනෙන් පොණි මහත්තයාව නැවතත් මැදිරියට ගෙන්න. මොකක් සුවේ ලැබෙන්නේ මොකක්ද කියලා සුවේ? හරි හරි අවුලක් නෑ යංගෝ, දුක තුනී වෙන්නත් එක භාගයක් ගහමුකෝ. නංගි අපි යනවා නංගි, ඔක පොඩ්ඩක් ඔෆ් කරලා දාලා යන්න නංගි. අයියා අයියා, පොණි මහත්තයාත් එක්ක මට බුකියට ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? පොණි මහත්තයාත් එක්ක. හරි 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 හරි, මම එපා නේද? නෑ නෑ නෑ, අපි දැන් විතරක් අමු මූකලම් බසෝකට ගාව ගන්න නැතුව. හරි හරි නංගි, එන ඔය දෙන්න හොද සෙට් වෙලා ඉන්නකෝ. ලන් තව ලං එන්න ලන්. ඇයිනේ ටීවී කැන්ටරය වගේ ස්ටෑන්ඩ් බයි මම ගන්නවා. මොකද ස්ටෑන්ඩ්? චීස් කියන්නේ නංගි. බටර් හරියන්නේ නැද්ද? හරි හරි හරි, හොඳට ඉන්නා වෙන්න. ඩිලිෂස්. නියමයි නංගි. මේ හරකෙක් ළඟ සුදු කොකෙක් ඉන්න ෆොටෝ එකක් මං ඔය ගන්නවමයි. කොහෙද අපිට පිටිපස්සේද? නෑ නෑ ඔයින්. Kachu TV live.